ಮಗಳಿಗೆ ಬರ್ತ್ಡೇಗ ಐ ತಿಂಕ್ ಯಾಕಿದ್ದರ ಅಭಿನಂದನೆ ಅಂತ ಮೈ ಕೇಕ್ ಕತ್ತೆ ಇದೆ ನಮಗೆ ಚುಟ ತರಹ ವಿಲಾ ಇನ್ನಿ ಮೇ ಮಗು ದೀಪಾಂದ್ರ ಬೆಳ್ಳ ಬದಾಮ್ ಬೈನಾ ದೀಪಾಂದ್ರ ಬಂದ ಬೆಳ್ಳ ನೇನೆ ಮಗ ಮಿಮ್ಮಿ ಸಾಧಾರಣ ಹೇತುಕಡೆ ಬೆಳ್ಳ ಮಮ ಕಿವ್ವಾ ಮಿಯಾಗೆ ಆಲೋತ್ ದೇಕ ಎಲಿಯಟ ಯನ್ನ ಕೇಳ ಮಕದ ಮಮ ಕೊಡಿ ಪ್ಲಾನ್ ಏಕಕ್ ಮೇ ಪ್ಲಾನ್ ಏಕಕ್ ಗಹಲಾ ತಿನೋ ಐ ತಿಂಕ್ ಏಕಟ ಈ ಪ್ಲಾನ್ ಏಕ ವಿಧಿರ ಬೆಡ ಕರನ್ನ ಮ್ಯಾ ಎಲಿಯಟ ಯನ್ನ ಓನಿ ಐ ತಿಂಕ್ ಏ ನಿಸಾ ಮಂ ಕೋ ಆಲೋತ್ ದೇಕ ಎಲಿಯಟ ಯನ್ನ ಓಯಾಟ ಯಾಲೋತ್ ದೇಕ ಎಲಿಯಟ ಕೋ ಯಾರ್ ಗಿಲ್ಲ ಇನ್ನ ಮಮ ಮೇ ಕೇಕ್ ಯಾಕೆ ಮರನ್ ದಿನ ಆಲೋತ್ ದೇಕ ಸೆಲೆಬ್ರೇಟ್ ಕರಲ ಇನ್ನ ಕೇಳ ಮ್ಯಾಗೆ ನಂಗಿನಿ ಮ್ಯಾ ವಗೆ ಇದನ ಅದಿರದಿ ಇದಿ ಎಡಿತಾ ಯಾ ಏಕಡ ಕೆಮತ ಉನ್ನ ಇಟಸ್ ಮಂ ಬೆಡ್ನ ಮೇ ඔයා ಅದೇ ಆಲುවන්ට ට්‍රීට් එකක් දෙන්න එළියට ගියේ නැත්තම් ඔයත් ආයි ආලුවන් ගෙවට යන්න බෑ කියලා. ඉතින් ඒකට යතරහ වෙලා මුණ මෙන්නම කරගෙන මුණ මේ එයාගේ මුණ මෙවගෙන ඉන්නවා. මුණ එල්ලගෙන ඉන්නවා. දැන් ඉතින් යාගේ ආලුවත් මේ යාගේ කැම්පස් එකේ ආලුව ඔය එතකොට ඉසොක්ට් එකේ ආලුවයි කට්ටියම සෙට් වෙලා ඉන්නවා අද හවස අපේ ගෙදරට එන්න. එතකොට දැන් එයා ගෙදරින් එළියට යන්නේ මේක තමයි ප්‍රශ්නේ. මොකද අපේ ගෙදර අපි ඩෙකොරේෂන්ස් කරන්න විදිහක් නැහැ. එයා රූම් එකට වෙලා ඉන්නවා. දැන් ඊපස් අපි චූටි ප්ලෑන් එකක් ඇහුවා. චූටි එයාට gift එකක් අරන් දෙන්න. එයා එළියට ඒතර තමයි අපේ ඩෙකොරේෂන්ස් ටික කරන්න වෙන්නේ. ඒතර තමයි අර යාළුවා ටිකත් අපේ ගෙදරට එන්නේ. ඉතින් වීඩියෝ එක end වෙනකම් බලන්න plan එක හරියයිද නැද්ද මොකක් වෙයිද කියලා දන්නේ නැහැ. ඒ නිසා වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න මේ මොකන්ද වෙන්නේ කියලා. හරියට සර්ප්‍රයිස් වෙයිද නැත්නම් අපි සර්ප්‍රයිස් වෙයිද මොනවා වෙයිද කියලා බලන්න. බයි. මේ තමයි මම නංගිට හැදුව කේක් එක. මේක ගැන ලොකු විස්තරයක් මම පස්සේ කරන්නම්. මේ තමයි නංගිගේ යාළුවන්ගෙන් මුලින්ම ආව සෙට් එක. තව ගොඩක් අය එන්න ඉන්නවා. වීඩියෝ එක දිගටම බලන්නකෝ. අපි මුලින්ම කළේ ඩෙකරේෂන්ස් කරන එක. ඉතින් ඔයාලට මතක ඇති මගේ බ්ලොග්ස් කලින් බලලා තියෙනවනම් චූටිගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරනකොට මම ඩෙකරේෂන්ස් කරන්න තෝරගත්තේ මේකින් මෙමරිස් ලබ. ඉතින් එයාලා මට ඒ වැඩේ හරිම ලස්සනට කරලා දුන්න නිසා මං හිතුවා නංගිගේ ඩෙකරේෂන්ස් ටිකත් එයාලටම කියලා කරගන්න. මොකද අපිට ඕනේ විදිහට එයාලා අපිත් එක්ක කතා කරලා ඒ ඩෙකරේෂන් කිසිම අඩුවක් නැතුව හරිම ලස්සනට කරනවා. ඉතින් ඔයාලටත් මට වගේ ස්පෙෂල් ඩේ එකකට මේ වගේ ඩෙකරේෂන් කරගන්න ඕනි වුණොත් ඔයාලට පුළුවන් මේකින් මෙමරිස් ලව කන්ටැක් කරගන්න. විශේෂයෙන්ම කියන්න ඕනි මේ ඩෙකරේෂන්ස් කරන්න නංගිගේ යාළුවෝ ටිකත් මෙන්න මේ යාළුවෝ ටික ගොඩාක් උදව් කළා. ඉතින් අපි ගෙදරට වෙලා මෙහෙම මහන්සි වෙන අතරතුරේ අපේ නංගි මෙන්න මෙයා චූටිත් එක්ක ගිහිල්ලා ෂොපින් කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට. මං චූටිට කියලා හොරෙන් වීඩියෝ එකක් ගෙන්න ගත්තා. ඔන්න දැන් එයාගේ කැම්පස් එකේ යාළුවෝයි ඊසොෆ්ට් එකේ යාළුවෝයි හැමෝම ඇවිත් ඉන්නේ. තාම නංගි විතරයි නැත්තේ. ඉතින් ඔන්න ටික වෙලාවක් යනකොට එයාත් ගෙදරට ආවා. ඔන්න හැමෝම රෙඩි වෙලා ඉන්නේ නංගිව සර්ප්‍රයිස් කරන්න. සර්ප්‍රයිස්! නංගිගේ ඇතුළට එන්න කලින් මං හැමෝටම කිව්වා එයා දොර අරගෙන ඇතුළට එනකොට සර්ප්‍රයිස් කියලා හැමෝම කියමු කියලා. හැබැයි පස්සේ බලනකොට මං විතරයි කියලා තියෙන්නේ. මොකද නංගි වගේම අනිත් කට්ටියත් බය වෙලා වගේ. කියන්නේ සර්ප්‍රයිස් වෙලා එයාලත් බලන් හිටියා. Happy birthday mama tata hari ho aayi ඉතින් මේ විදිහට නංගිව සර්ප්‍රයිස් කරපු ඒ වගේම එයාගේ යාළුවොත් එක්ක සෙලිබ්‍රේට් කරන පළවෙනි බර්ත්ඩේ එක තමයි මේ. ඒ නිසා මම හිතන්නේ මේක එයාට ජීවිතේ කවදාවත් අමතක නොවන බර්ත්ඩේ පාටි එකක් වෙයි. නංගි සර්ප්‍රයිස් වුණාට පස්සේ තමයි චූටි මගේ බ්‍රදර් ඉන් ලෝයි ඇතුළට ආවේ. ඉතින් මේ තමයි යාගේ සෙට් එක. නංගි තාම හිතා ගන්න බෑ. ඉතින් අපි රෙඩි කේක් එක කපන්න. ඊට කලින් කියන්න ඕනේ ඔන්න මේ ෆොටෝග්‍රාෆර් ගැන. මගේ ස්පෙෂල් ඩේ එකදී මං අනිවාර්යයෙන්ම ෆොටෝග්‍රාෆි කරන්න එන්න කියන්නේ සංජය අයියට. මොකද මට ඕනේ විදිහට ෆොටෝස් වීඩියෝස් එයා හරිම ලස්සනට කරලා දෙනවා. ඉතින් ඒ නිසාම මම මේ සැරේ නංගිගේ බර්ත්ඩේ එකේ ෆොටෝස් ටිකත් ඒ වගේම වීඩියෝ ටිකත් එයාට කරන්න බාර දුන්නා. ඉතින් ඔයාලට විශේෂ දෙයකට ෆොටෝග්‍රාෆි කරගෙන කෙනෙක් ඕන නම් ලස්සන ෆොටෝස් ටිකක් ඕන නම් ඔයාට පුළුවන් මෙන්න මෙයාව කන්ටැක්ට් කරගන්න. ඉතින් මේ තමයි නංගි කේක් එකත් එක්ක ෆොටෝස් ටිකක් ගහපු වෙලාව. ඉතින් මම එයාට ටිකක් පෝස් ඉන් කියලා දුන්නා. මොකද එයා පොඩ්ඩක්
ඒ වගේ වට ලැජ්ජයි යාළුවෝ හැමෝම බලන් ඉන්න හින්දා පොඩ්ඩක් ලැජ්ජ වුණා. ඉතින් ඒකයි මම මේ විදිහට පොඩ්ඩක් ඇද කළේ. කවන්න තමයි වැඩිපුරම වෙලාවක් ගියේ. ඉතින් මම මේ වීඩියෝ එක පොඩක් ස්පීඩ් කළේ නැත්නම් ඔයාලට බලාගෙන ඉන්න බෝරින් වෙන නිසා. ඉතින් කේක් කෑල්ල කාලා හැමෝටම ෆොටෝ එකක් ගන්න අමතක කළේ නැහැ. මොකද මෙමරිස් වලට අපිට ඒ දේවල් තියාගන්න ඕනි නිසා. ඉතින් ඔන්න මෙන්න මේ විදිහට තමයි අපි මේ සැරේ නංගිගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කළේ. වීඩියෝ එක ටිකක් දිගයි. ගොඩක් අය මගෙන් ටිකක් දිගට වීඩියෝස් දාන්න කියලා කියනවා. ඉතින් මම ඊළඟ වීඩියෝ එක දානකොට ටිකක් දිග වීඩියෝ එකක් දාන්න හිතාගෙන ඉන්නවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මම Facebook දැම්ම, Instagram දැම්ම, නංගිට wish කරලා දැම්ම post එකට ඔයාලා ගොඩක් අය comment කරලා තිබුණා, wish කරලා තිබුණා. ඒ හැමෝටම ගොඩක් ගොඩක් ගොඩාක් ආදරේ, ගොඩාක් ස්තුති. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ දවස එදා ගෙවුනේ. ඊට පස්සේ කට්ටිය රැට කැම කාලා, විශේෂයෙන් කියන්න ඕනේ මම චූටි චූටි කැම ටිකක් හදුවා. ඒ ටිකත් කාලා කට්ටිය ඩාන්ස් කරලා පාන්දර 2ට විතර තමයි කට්ටිය ගෙදර ගියේ. සමහර අය ගෙදර ගියා, සමහර අය නංගිත් එක නතර වුණා. ඉතින් මේ තමයි දාව සෙට් එක. මෙතන ඉන්නවා නංගි කැම්පස් එකේ යාළුවෝ වගේම ඊසොෆ්ට් එකේ යාළුවෝ ටික. ඉතින් එයාට හරිම හැපි. මේ තමයි අපේ ෆැමිලි එක. අපේ ගෙදර අයත් නම් එන්න බැරි වුණා. අක්කිගේ අයියයි චූටි මමයි නංගි. අපි පුංචියට සෙලිබ්‍රේට් කරපු අපේ නංගිගේ බර්ත්ඩේ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඉතින් අපි ගිහින් එන්නම්. තවත් ලස්සන බ්ලොග් එකකින් හම්බ වෙමු. හැමෝටම ගොඩක් ආදරේ මගේ වීඩියෝස් බලනවට, මට කමෙන්ට් කරනවට, මට ලයික් කරනවට, විශේෂයෙන්ම මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගෙන ඉන්නවට ගොඩක් ගොඩක් ගොඩාක් ස්තුතියි. එහෙනම් ගිහින් එන්නම් හැමෝම සතුටින් පරිස්සමින් හොඳින් ඉන්න. බයි.